රටවල් 10කට අධික සංඛ්‍යාවක වෛද්‍ය විශේෂඥයින් රැසක් ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සමග දැනුම බෙදා ගැනීම සඳහා මෙම සැසියට එක්ව සිටියා. අන්තරාසර්ග රෝග සම්බන්ධ දැනුම සීමාවෙන් ඔබට යන්න තේමා කරගනිමින් මේ පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ. අන්තරාසර්ග රෝග සම්බන්ධ විද්‍යාර්ථීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය නිරංජලා මීගොඩ විදානගේ මහත්මිය ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියා. දියවිඩියාව වළක්වා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. අවාසනාවකට අපේ සමාජයේ අය දන්නේ නැහැ කොහොමද දියවිඩියාවෙන් වැළකෙන්නේ කියලා. අයහපත් ජීවන රටාවකින් තොරව යහපත් පුරුදු තුළින් දියවිඩියාව වළක්වා ගන්න පුළුවන්. මේ වන විටත් ලෝකයේ වෛද්‍ය සංවිධාන රැසක් ලංකාවේ දියවිඩියාව සම්බන්ධයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. දියවිඩියා රෝගය පාලනය සම්බන්ධයෙන් දායකත්වයේ දක්වන සැමට ස්තුතියි. Unwavering efforts to control diabetes. බෝ නොවන රෝග සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකාව සෞඛ්‍යමය අභියෝග රැසකට මුහුණ දී සිටිනවා. දියවැඩියාව ආගාත ඇතුළු බෝ නොවන රෝග රැසක් ඉහළ යන ආකාරය දකින්න පුළුවන්. එම අභියෝග ජය ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාශීලී සහ ඵලදායි ලෙස වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපත්ති ප්‍රාථමික සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කර තිබෙනවා වගේම බෝ නොවන රෝග පාලනය කිරීමටත් ශක්තියක් බව කිව හැකි. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය වසරකට රුපියල් බිලියන ගණනක් වියදම් කරනවා. මේ වසරේදී රුපියල් බිලියන 450කට ආසන්න මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට වෙන් කර තිබෙනවා.